प्रभेदेट अदालव ऊर्तया කොහොමද බෙදෙන්නේ කියන එක තමයි අපි ඊයේ බැලුවේ නේ. ඒ කියන්නේ හැම ප්‍රභේදයකටම අදාළ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අපි හොයාගත්තා. කෝණය හොයාගෙන අපි වෘතය වෘතය ඇතුලේ කේන්ද්‍රික ඛණ්ඩ නිර්මාණය කරපු එක තමයි කරේ පුතේ. ඊළඟට අපිට තියෙනවා දීලා තියෙන වට ප්‍රස්ථාරයකින් අපිට තොරතුරු ගන්න ඕන. දීලා තියෙන ප්‍රස්ථාරයකින් අපි එක එක ප්‍රශ්න අහනවා. අන්න ඒ ප්‍රශ්න වලට අපි උත්තර ලියා ගන්න अभ्यास बलाते दिख अभ्यास पलवनी गान बल दिख अभ्यास पलवनी गान एक केवल बलात्मक अदी मग एक वाले उदाहरण कील देना हरिद अभी कीनवा පාසලක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලැබෙන ළමයින් 40කගෙන් තමන් වඩාත් කැමති මාධ්‍ය පිළිබඳ විමසන ලදුව ලබාගත් තොරතුරු ඇසුරෙන් සකස් කළ වට ප්‍රස්ථාරයක් පහත දැක්වේ. වට ප්‍රස්ථාරයක් අපිට දීලා තියෙනවා. එතකොට ඒකේ අපිට මේ විදිහට දීලා තියෙන වට ප්‍රස්ථාරයනේ. වට ප්‍රස්ථාරයේ බෙදලා තියෙන කොටස් කීයකටද? एक वट प्रस्ताव बेदलती है कोटास कोटास तुन कट बेदलती है कोटास तुने मेरी मिथने इन्ने मे कोट से निरूपणे वेन्ने बलन का मे कोट से निरूपणे वेन्ने कमति अपने वा कमति माध्य पुआपाट कमति काटती है रूपवाहिनी වැඩිමලමයි ගාන කැමති මාධ්‍ය කුමක්ද වැඩිමලමයි ගාන කැමති මාධ්‍ය නා කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍රික කෝණයේ විශාල කේන්ද්‍රික ඛණ්ඩයේ තමයි වැඩිමලමයි ගාන කැමති මාධ්‍ය වෙන්නේ. අපිට මේ රූප සටහනේ මේ වට ප්‍රස්ථාරය අපි දන්නවා අපිට තියෙන්නේ මාධ්‍ය 3යි. මේ මාධ්‍ය 3ෙන් වැඩිම කොටසක් වෙන් වෙලා තියෙන වෘත්තයෙන් වැඩිම කොටසක් වෙන් වෙලා තියෙන මොකටද රූප වාහිනී සටහන රූප වාහිනී තමයි ඒකට උත්තරේ නෝ. वटप्रस्थ बलला වැඩිම පිරිසක් න ඉන්න කේන්ද්‍රික ඛණ්ඩය මොකද්ද අඩුම පිරිසක් ඉන්න කේන්ද්‍රික ඛණ්ඩය මොකද්ද වෘතයෙන් වැඩිම කොටසක් වෙන් වෙලා තියෙන වැඩි පිරිසක් කියන එක අඩුම අඩුවෙන් වෙන් වෙලා තියෙන්නේ අඩු පිරිසක් ඉන්න එක හරිද ඊට පස්සේ අපිට කියනවා රූප වාහිනී මාධ්‍යට කැමති ළමුන් නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩේ කෝණය අපිට දීලා තියෙනවා පුතේ මෙන්න මේ කොටසේ කෝණය දීලා අපෙන් අහනවා රූප වාහිනී මාධ්‍යට කැමති ළමයි සංඛ්‍යාව සොයන්න. දැන් කලින් කරේ මොකද අපිට? අපි කලින් හදපු ගණන්, ඒ කියන්නේ වට ප්‍රස්ථාරයේ අදින් අදිද්දි අපිට දුන්නේ එක එක ප්‍රභේදයට කැමති පිරිස අපිට දීලා තිබ්බා. එක එක ප්‍රභේදේ ඉන්න කොටස දීලා තිබ්බා. පිරිස දීලා තිබ්බා. ඊයේ ගත්ත උදාහරණයට අනුව නම් එක එක විෂය කරන සිසුන් ගාන දීලා අපෙන් ඒ සිසුන් ගාන නිරූපණය කරන්න නම් අදින්න ඕන කේන්ද්‍රික කෝණය මොකද්ද කියලා හොය පුතේ. මෙතෙන්දී දැන් අපිට දීලා තියෙන මොකද්ද අපිට කේන්ද්‍රක කෝණය දීලා අපෙන් අහනවා රූපවාහිනී නර්මන්න කැමති සිසුන් ගාන කීයද කියලා රූපවාහිනී නර්මන්න කැමති
සෙසුන් ගාන කීයද කියලා අහනවා. අර කියන්නේ පැත්ත. කලින් දුන්නේ. සෙසුන් ගාන කේන්ද්‍රික කෝණය අපි හෙව්වා. දැන් අපෙන් අහන්නේ කේන්ද්‍රික කෝණය දීලා සෙසුන් ගාන කීයද. එතෙන්ති කරන්නේ අර ඉස්සෙල්ලම කරා වගේ තමයි ඔයාලා නෝට් එක ලියවන පුතේ. එතෙන්දිත් ඔයාලට ඒක කොහොමද කරන්න කියලා පැහැදිලි වෙන්නේ නැති. මෙතන තියෙන්නේ අපි දන්නවා ටීචර්. ඔව් කියන පුතේ. මේ කීවෙන පාඩම මිස් කොතනින් දැන් ගොඩක් ගන්නවයි. නෑ 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 නෑ. දැන් පටන් ගත්ත විතරයි වටපස්තරවලම පුතේ. ඔයාලගේ 11යි 2 අභ්‍යාස පළවෙනි ගන්නවම සාකච්ඡා කරන්නේ. කලින් ඊ අපි වට ප්‍රස්තාර ඇඳා දැන් දීලා තියෙන වට ප්‍රස්තාරයකින් තොරතුරු ලබා ගන්න හැටි තමයි මම කියන්නේ ඔයාලට. හරිද? දැන් මම කතා කර කර හිටියේ කේන්ද්‍රික කෝණය දීලා තියෙන අවස්ථාවක ඒ කේන්ද්‍රික ඛණ්ඩයෙන් නිරූපණය වෙන පිරිස. නිරූපණය වෙන අගය මොකක්ද කියලා ඔයා ගන්න හදන්න පුතේ. අපි දන්නවා මේ සම්පූර්ණ රවුමෙන්ම මුළු පිරිස නිරූපණය වෙනවනේ. සම්පූර්ණ රවුමෙන්ම මුළු පිරිස නිරූපණය වෙනවා. ඒකට අපිට මුළු සිසුන් ගාන දීලා තියෙනවානේ. සිසුන් කීයකගේ තොරතුරුද මේ අරන් තියෙන වට ප්‍රස්තාරයට? ආ සිසුන් කීයකගේ තොරතුරුද අරන් තියෙන පුතේ? සිසුන් කීයකගේ තොරතුරුද අරන් තියෙන්නේ? 40ක. 40ක. සිසුන් 40කගේ තොරතුරු අරන් තියෙනවා. එහෙනම් සිසුන් 40ක් නිරූපණය කරන්න අපි යොදාගෙන තියෙනවා අංශක 360. ඔක අනිත් පැත්තට කිව්වොත් අපි දැන් අපිට හොයන්න තියෙන්නේ සිසුන් පිරිසක්නේ. අංශක ගාන දීලා තියෙනවා. මම කියනවා මේ විදිහට. මම කියනවා සිසුන් අංශක වට ප්‍රස්ථාරයේ අංශක 360කින්ම සිසුන් නිරූපණය වෙනවා 42. සිසුන් නිරූපණය වෙනවා 42. එහෙනම් මට ඕන වෙලා තියෙන පුතේ මොකද්ද? අංශක 162කින් නිරූපණය වෙන සිසුන් ගාන හොයාගන්න. 360කින්ම නිරූපණය වෙන සිසුන් ගාන 40 නම් මට ඕන මොකද්ද? අංශක 162කින් හොයාගන්න. ඊට කලින් මම බලනවා දැන් කලින් අපි කරේ මොකද්ද? සිසුන් 40ක් නිරූපණය කරන්න 360ක් යොදාගත්තා නම් එක සිසුවෙක් නිරූපණය කරන්න අංශක කොච්චරක්ද කියලා මම මුලින් හෙව්වා නේද? මෙතෙන්දි තෝරනම් හිම හොයන්න පුළුවන්. එක සිසුවෙක් නිරූපණය කරන්න අංශක කීයද? 360 බෙදෙනවා කීයද? 40. 360 බෙදෙනවා 40. 360 40 බෙදුවාම එක සිසුවෙක් නිරූපණය කරන්න නම් අංශක කීයක් යොදාගෙන තියෙනවද? අංශක 9ක් නේ. එක සිසුවෙක් නිරූපණය කරන්න අංශක 9ක් යොදාගෙන තියෙනවා. එහෙනම් පුතේ මෙතන තියෙන අංශක කීයක්ද? අංශක 9කින් එක්කෙනෙක් නිරූපණය වෙනවා. අංශක 9කින් එක්කෙනෙක් නිරූපණය වෙනවා. එහෙනම් අපිට අංශක 162කින් ඕන. 162කින් ඕන. එහෙනම් මොකද අපි කරන්නේ? 162 අපි බෙදෙනවා 9 ගොඩවල් වලට. 162 බෙදෙනවා 9 ගොඩවල් වලට. අංශක 9කින්ම එක්කෙනයි. අංශක 9කින්ම එක්කෙනයි. එහෙනම් අංශක 162කින් නිරූපණය වෙන පිරිස හොයන්න මොකද කරන්නේ අපි? අංශක 162 බෙදෙනවා 9 ගොඩවල් වලට. එතකොට කීයක් එනවද? 18. 18. 10 8. අපිට එනවා 10 8. එහෙනම් රූපවාහිනී නරඹන පිරිස එනවා අපිට 18යි කියලා. හරි. ඔය විදිහට අපිට හොයන්න පුළුවන්. නැත්තම් පුතේ ඒ කියන්නේ අපි ඒ ගත්තේ දැන් අපිට ඕන වෙන්නේ පිරිසයි අංශක ගණන. යම් පිරිසක් නිරූපණය කරන අංශක ගාන අපිට දීලා තියෙනවා නම් ඒ අංශ අපිට හොයාගන්න ඕනේ එක පුද්ගලයෙක් නිරූපණය කරන්න නම් අංශක කොච්චර අපි යොදා ගන්නවද? ඒ වගේ එහෙනම් අංශක 162ක් නිරූපණය කරන්න කොච්චර 162කින් නිරූපණය වෙන්නේ කොච්චර පිරිසක්ද? එහෙනම් එකක අංශක 9කින් එක්කෙනෙක් නම් 162 හොයන්න අපි 9ෙන් බෙදෙනවා. ওই විදිහට හොයන්නත් පුළුවන්. නැත්නම් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අනිත් පැත්තට දාලා අංශක
प्रश्न उत्तर ඔක අපිට තව ඉදියකින් හදන්නත් පුළුවන්. තව ඉදියකින් හදන්න පුළුවන් කියන්නේ මම මුලින්ම ලියා ගන්නවා රූපවාහිනී නරඹන පිරිස නිරූපණය වෙන කේන්ද්‍රික කෝණය මුළු රූපයේ මුළු වෘතයෙන් කීයෙන් පංගුවක්ද කොච්චර කොටසක්ද කියන එක මම ලියා ගන්නවා. ඒක අපි ලියා ගන්නේ කොහොමද? සම්පූර්ණ වෘතයම 360යි. එහෙනම් 360න් ඔය තියෙන්නේ 162ක්. निरूपण करुंसिया हटाई अंशक तुंसिया हटकिंगे तुंसिया हटिंग हट देखा तुंसिया हटिंग हट देखा भाग्याट लिया करता मेतीयने रूपवाहिनी नरंबन पिरिस निरूपणे वेन कोटस वृत्तेम मेन्न मेच्चर कोटसक निरूपणे वेनो तर वृत्तेम निरूपणे वेन्ने 40 देनेक नाम 40 हेन मे कोटस कियान्ने कोच्चरक्द एहना रूपवाहिनी नरंबन पिरिस अपिट होया गन्न पुलुवन नरंबन पिरिस समानयि नरंबन सिसुन गणन समान वेनवा मुल सिसुन गान अपिट दीला तियेनवने नम 40 360 162 40 360 162 अय नयन्न तियेन्ने अपि दन्नो अय नयन्न कियन्ने गुण किरीमक एहेनम अपिट एनवा 40 गुण किरीम 162 बेदीम 360 मेकम तमयि 40 बेदीम 360 गुण किरीम 162 मे बिन्दुवट मे बिन्दुव कैपेनवा अभ्यास वट प्रस्ता बोर्ड हरियाणा
මේ දෙවිදියෙන් කැමති විදියකට හදන්න පුළුවන් පුතේ මේ විදියට අපිට හදන්න පුළුවන් වෙන්නේ මුළු සිසුන් ගාන දීලා තියෙනවා නම් මුළු සිසුන් ගානේ මේ නිරූපණය වෙලා තියෙන කොටස කොටසින් කොච්චර පිරිසක් නිරූපණය වෙනවද මුළු ගාන දීලා තියෙනවා නම් තමයි මේ ක්‍රමයට යන්න පුළුවන් වෙන්නේ හරිද හරි අනිත් කට්ටිය अंतिम प्रश्न मार्गेट कमी කැමති ළමයි නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණයේ අංශක 90ක් නම් පුවත්පත් මාධ්‍යයට කැමති ළමයි සංඛ්‍යාව. පුවත්පත් නරඹන කට්ටිය නරඹන කේන්ද්‍රික කෝණයේ අංශක 90යි. අර විදිහටම තමයි. එහෙනම් 360න් 90 ගුණ කරනවා 40. 360න් 90 40න් ගුණ කරනවා. 40න් 360න් 90. 360න් 90. එහෙමත් හොයන්න පුළුවන් නැත්නම් අපි දන්නවා එකංශකයක් के निरूपण वन प्रमाण दूपणे वन प्रमाण दीम तुंसी हेट मटो नंश काणुना हतहेदीम तुंसी हेट के नमेन्का नमेन्का नमेन्क गुणीम
वट प्रस्तार अंशक गान निरूपण ළමයි පිරිසක් ඒ පිරිස හොයා ගන්න නැත්නම් පිරිසක් දීලා අපිට ඒ පිරිසෙන් නිරූපණය වෙන අංශක ප්‍රමාණය ඒ පිරිස නිරූපණය කරන්න ඕන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය හොයා ගන්න තියෙනවා. ඔන්න ඔය අවස්ථා දෙක තමයි තියෙන්නේ පුතේ. එතකොට අපි දැනගන්න ඕන අපි මේ වට ප්‍රස්තාරයකට ගන්නේ දීලා තියෙන මුළු තොරතුරු ගාන තමයි වට ප්‍රස්තාරයකට ගන්නේ. එතකොට වට ප්‍රස්තාරය අපි දන්නවා මුළු අංශක ගාන. වට ප්‍රස්තාරය කියන්නේ රවුමක්නේ වෘත්තයක්නේ. संपूर्ण अंशक गानी निरूपणे निरूपणे निरूपण कथाकरण निरूपणे करना मेन मे विशिपास निरूपण कर प्रमाण इतने भाग्यट मुलिमी अणु रूपवाहिनी नर्मने शिशुन गणने हतली हैं तुलसी हटे अणुआ हतली हैं तुलसी हटे असुआ पुअर पर नर्मने शिशुन गाने हतली हैं रूपवाहिनी देवनी गाना तो वगे में का तमाई टीचर मेके में अनित तीन हतली है न हतरने का किया ने का डाप बहुत पत किया रहते हैं नहीं कर बोलते ओह बहुत पत चलने आते हैं वे ने बहुत पत नारा मैंने फिर से मुड़ोसी सुन गया ने बाग या फिर बहुत पत नहीं तब पे कहाँ है एक टेने तुंसी हटें अणुव तुंसी हटें केंद्रिक कोणे मुळु केंद्रिक कोणे तुंसी हटाय पुवत्पत्तलट वेन वेला तियेन केंद्रिक कोणे अणुवय तुंसी हटें अणुवय कियन्ने संपूर्ण वृत्तयेन नम ओय तियेन्ने हतरेन एकक एनम मुळु पिरिस हतरकट बेदला हतरेन एकक तमय ओय पुवत्पत्त नर्मण कट्टिय वेन्ने एक तमय अपि हतलिहेन हतरेन एकक कियला हेव्वे पोते संपूर्ण पिरिस हतलिहकट बेदुवहम ए नगे तमय पुवत्पत्त नर्मण पिरिस वेन्ने සපොන පිරිස හතරකට බෙදුවා. හරිද? තුන්වෙනි ගාන බලන්න පුතේ. දැන් මේ ගානේදී නම් අපිට මුළු සිසුන් ගාන දීලා පුතේ. ඒ කියන්නේ අපි තොරතුරු රැස් කරලා තියන්නේ කොච්චර පිරිසක වේද කියන එක දීලා. එතකොට අපිට ගොඩනගා ගන්න පුළුවන් සම්බන්ධතාවය සම්පූර්ණ වෘත්තයේ අංශක ගානේ නිරූපණය වෙන්නේ 40 දෙනෙක් කියලා. संपूर्ण निरू अंशक गाने निरूपणी हतरी संबंधता
ගොඩනගා ගන්න පුළුවන් පුතේ මුළු පිරිස දීලා තියෙන නිසා ඒ සම්බන්ධතාවය ගොඩනගා ගන්නත් පුළුවන් ඒ වගේම මේ තියෙන්නේ සම්පූර්ණ වෘත්තයෙන් කොච්චර කීයෙන් පම්බක්ද කියලා හොයා ගන්න පුළුවන් මේ ක්‍රමයට යන්න පුළුවන් වෙන්නේ මම මේ වගන්ති මේ වාක්‍ය දෙකක් ලියලා තියෙනවා වගන්ති ලියලා තියෙනවා ඒ විදිහට යන්න පුළුවන් වෙන්නේ පුතේ මුළු පිරිස දන්නව නම් විතරයි මුළු පිරිස දන්නව නම් විතරයි කියන්නේ මම හොයාගත්තා මේ කොටසට වෙන් වෙලා තියෙන්නේ වෘතෙන් කොච්චර කොටසක්ද ඒ කොටසට අදාළ වෙන පිරිස හොයාගන්න නම් මුළු පිරිසෙන් අය නෑ මුළු පිරිසෙන් හොයාගන්න හරිද नाट्य संदर्शन संदहा देवाल तुना गया ना तो मैं यहाँ पे तुरंत तुरंत रेस करती है ना कि टिकट टिकट पर फर्ज़ तुना अलग यूँ विधि है तो मैं यहाँ पे टे पट प्रस्ताव है ना दाखवा रहती है ना पट प्रस्ताव है दिहा बाल की यार ने पुलवा तुरंत तुरंत तो मैं वैडियम मालूम ही हुई है कुमार वाटी ना कम के न्यूज़ प्रवेश දේ සඳහාද ඒ දේ තමයි වැඩියෙන්ම වෙලා තියෙන්නේ අලවි වෙලා තියෙන්නේ එහෙනම් මේ ගානට අනුව වැඩියෙන්ම අලවි වෙලා තියෙන්නේ මොකද පුතේ මොනවද වැඩියෙන්ම අලවි වෙලා තියෙන්නේ බෝඩ් එක මකන්නද මම 200 ප්‍රවේශපත් ඔව් බෝඩ් එක මකන්නා देशीय प्रवेश पत्र वेडियम मेकाष्टक अणुआ देशीय प्रवेश पत्र प्रवेश पत्र देवन गलते අලවියෝ රුපියල් 500 ටිකට් ගණන අලවියෝ මුළු ප්‍රවේශ පත්‍ර ගණන සංඛ්‍යාවෙන් කොපමණ භාගයක්ද එනේ මගෙන් අහනවා මෙන්න මේ වෙන් වෙලා අලවි වෙලා තියෙන රුපියල් 500 ටිකට්පත් ගණන අලවියෝ මුළු ප්‍රවේශ පත්‍ර ගණනේ භාගයක් විදියට ලියන්න අලවියෝ මුළු ප්‍රවේශ පත්‍ර ගණනේ එතකොට මම දන්නවද මේ කොටසට අදාළ ප්‍රවේශ පත්‍ර ගණන විකිනිච්ච ප්‍රවේශ පත්‍ර ගණන දන්නවද रुपया पांसी टिकट किया के कुन्ना दिखे दान ना वधर ना ए दान नेत ना मुलु टिकट गान दान नेत ना तीबा मुलु टिकट गान दान नेत ना है ना बागे ना पिलिए डा तब पे लिया ने किए ना तो बोलते अपने दान ना वहाँ अपने टिकट प्रमाणे देना और ना पुते ए टिकट प्रमाणे टा हरियाणा तमाय अपे में केंद्र का कांडे මුළු ටිකට් ගාන තමයි සම්පූර්ණ වෘත්තයෙන්ම නිරූපණය වෙන්නේ. මුළු ටිකට් ගාන සම්පූර්ණ වෘත්තයෙන්ම නිරූපණය වෙන්නේ. එහෙනම් අපිට ඕන 500 ප්‍රවේශ පත්‍ර ගණන රුපියල් 500 ගණන මුළු ප්‍රවේශ පත්‍ර ගණනේ ගණනේ භාගයක් විදියට ඕන. භාගයක් ලෙස අපිට ඕන හරිද කියලා අපි දන්නවා මේ
මුළු ප්‍රමාණයේ භාගයක් විදියට අහුවහම අපි හැම කිසිම කරන්නේ මොකද්ද භාගයක හරය ලවයක් තියෙනවනේ එහෙනම් හරයට යන්න ඕන මුළු මුළු ප්‍රවේශ පත්‍ර ගණන ගණන උඩට යන්න ඕන මොකද්ද අලවි ඌ ප්‍රවේ 500 ප්‍රවේශ පත්‍ර ගණන निरूपणे वन वृत्ते संपूर्ण वृत्ते ප්‍රමාණයක් දෙක කියලා අපිට හොයා ගන්න පුළුවන්. ඒක සම්පූර්ණ වෘත්තයේ නිරූපණය වෙන්නේ මුළු ප්‍රවේශ පත්‍ර ගණන. එහෙනම් මේක අපිට ප්‍රවේශ පත්‍ර ගණන් දුන්නේ නැහැ කියලා ගැටලුවක් නැහැ. අපිට කෝණ දීලා තියෙනවා නම් පුතේ. කේන්ද්‍රක කෝණය දීලා තියෙනවා නම් අපිට මුළු ප්‍රමාණයේක භාගයක් විදියට ලියන්න පුළුවන්. එතකොට අපිට එනවා සම්පූර්ණ වෘත්තයේ අංශක ගණන. මුළු ප්‍රමාණය කියන්නේ සම්පූර්ණ වෘත්තයේ අංශක ගණන. ඒ කියන්නේ 360 360 तुंसी हैटिंग रुपया अलवी रुपया पांसी प्रवेश पत्र वाले निरूपण ये वाले केंद्र का कांडे कौन है मैं हमारी में रुपया पांसी निरूपण ये वाले वाले केंद्र का कौन है निरूपण ये वाले केंद्र का कौन है कौन මේක සමාන වෙනවා මේකට කෝණ වලට සමාන වෙනවා පුතේ ප්‍රමාණයන් කෝණ වලට සමාන වෙනවා මොකද අපි ප්‍රමාණය තමයි මේ වෘත්තයකට අරන් තියෙන්නේ මුළු ප්‍රමාණය තමයි වෘත්තයකට අරන් තියෙන්නේ නං මුළු ප්‍රමාණය සම්පූර්ණ වෘත්තය අංශක ගන්නට සමාන වෙනවා ඒ අදාළ ප්‍රවේශ අලවි රුපියල් 500 කින් අපිට අදාළ දත්තය අදාළ දත්තයට අදාළ දත්තයට අදාළ කේන්ද්‍රක ඛණ්ඩයේ කෝණය ඒ පිරිසට සමාන වෙනවා केंद्रित कोणवल अनुपात संपूर्ण पिरीसे अनुपाते भाग्यक्रीडेट मेतन अलियां तुलसी हेटिंग केंद्रित कोणे अंशक अणु वायकना हतरे मुल पिरीसे भाग्यक्रीड हतरे केंद्रित खंडे को मेतीन केंद्रित खंडे मुलूरते मुलूरते संपूर्ण वृत्ते हतरे संपूर्ण वृत्ते हतरे मुलू टिकट गाने दाने मुलू प्रवेश पत्र गाने दाने ඊට පස්සේ අපිට කියනවා රුපියල් 1000 ප්‍රවේශ පත්‍ර 140ක් කලවිදී තිබුණි. 1000 විතරක් අපිට දීලා තියෙනවා රුපියල් මේ රුපියල් 1000 ටිකට් 140ක් විකිණලා තියෙනවා. මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයට අදාළ ටිකට් ගාන නම් මට දීලා තියෙනවා. මේ කේන්ද්‍රික ඛණ්ඩයෙන් නිරූපණය කරන ටිකට් ගාන නම් මට දීලා තියෙනවා 140යි කියලා. ඒක විතරයි මට දීලා තියෙන්නේ චතුරකටනේ ටිකට් ගානකට. ඊට පස්සේ මට කියන්නේ මොකද්ද? එම ප්‍රවේශ පත්‍ර අලවි වූ ප්‍රමාණය දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණය 70ක් නම් විකුණන ලද රුපියල් 200 ටිකට් පත් සංඛ්‍යාව සොයන්න. මොකද්ද කියන්නේ අපිට? මේ පිරිස දීලා තියෙනවා මේ ටිකට් ගණන දීලා තියෙනවා 140යි. ඒ කේන්ද්‍රික ඛණ්ඩයේම කෝණය දීලා තියෙනවා අංශක 70යි. අංශක 70යි. එහෙනම් අපිට සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන් පුතේ අංශක 60 මේ දත්ත දෙක දීලා අපෙන් අහන්නේ මොකද මෙන්න මේ කොටසින් නිරූපණය වෙන ටිකට් ප්‍රමාණය මේ කොටසින් නිරූපණය වෙන ටිකට් ප්‍රමාණය එතකොට මේ කොටසින් නිරූපණය වෙන ටිකට් ප්‍රමාණය හොයා ගන්න නම් මේ කොටස වෘත්තයෙන් කොච්චර භාගයක්ද කියලා දැනගන්න ඕනේ ඒ වගේම මුළු ටිකට් ගාණත් දැනගන්න ඕනේ නේ
ඒ තොරතුරු ටික දැනගන්න ඕනේ නැත්තම් ඔව් දැන් මේක අංශක ගණනක් දීලා නැහනේ මේ මේ කේන්ද්‍රික ඛණ්ඩයේ අංශක ගණනක් දීලා නැහැ අපිට හැබැයි අපිට ඒක හොයාගන්න පුළුවන් ද බැරිද මේ රුපියල් 200 ප්‍රවේශපත් නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ අංශක ගණන හොයාගන්න පුළුවන් ද පුළුවන් ද පුතේ අදරුවෝ